IPL තරගාවලිය හරහා ඉන්දියාව අලුත් ක්‍රීඩකයන් ගණනාවක් මේ වෙද්දී හොයාගෙන තියෙනවා. ඉන්දියාව මෑත කාලේ හොයාගත්ත හැම ක්‍රීඩකයන් වගේ IPL සෙල්ලම් කරවල තමයි ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන විදිහට හදාගත්තේ. මේ වතාවේ තරගාවලිය මේ විදිහට හොඳට පදම් වෙන ඉන්දියාවේ නවකයෝ අතරේ ඉස්සරහින්ම කියවෙන නමක් තමයි ලා මලික් කියන නම. මලික්ගේ වේගය එක තමයි ඔහු ගැන වැඩිපුර කියවෙන්නේ. මේ ක්‍රීඩකයා පසුගිය දවසක ගුජරාට් ලයන් කණ්ඩායමක තිබුණු තරගයකදී කඩුලු පහක් දවා ගන්න සමත් වෙනවා. නායක හර්දික් පාණ්ඩ්‍යාගේ කඩුල මලික්ට ලැබෙන්නේ තර්ඩ් මෑන් ක්‍රීඩකයා ලබාගත් උඩ පන්දුවක් එක්ක. ඒ විදිහට ඒ කඩුල විතරක් තව ක්‍රීඩකයෙක්ගේ සහාය ගන්න මලික් ඉතිරි කඩුලු හතරම ගන්නේ තනියම. ඒ කියන්නේ අනෙක් කඩුලු හතරම මලික්ට ලැබෙන්නේ කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදිලා සිදුවන දෙවියන් විදිහට. සුබ්මන් ගිල්, රිද්දිමාන් සහ අභිමන් මනෝහර් වගේම T20 පිටින් ඉන්න ප්‍රවීණෙක් වන ඩේවිඩ් මිලර් පවා මලික්ගේ පන්දුවලට එදා පොළු ගලවලා යනවා. ඔය විදිහට තරගයක හතර දෙනෙක්ගේ පොළු ගලවපු දක්ෂතාවය මීට කලින් කරලා තියෙන්නේ අවස්ථා දෙකක ක්‍රීඩකයෝ දෙන්නෙක් විතරයි. මුලින් මේ හපංකම IPL තරගයක කරන්නේ අපේ ලසිත් මාලිංග. මාලි 2011 දී දිල්ලි ඩයඩිල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෝ හතර දෙනෙක් පොළු ගලවන්න සමත් වෙනවා. එදා මාලි දිල්ලි කණ්ඩායමේ කඩුලු පහක් ලකුණු 13කට දවා ගන්න සමත් වෙනවා. ඩේවිඩ් ජෝන, උන්මන් කාර්චන්, වෙනුගෝපාල් රාවෝ එක්ක මෝනි මෝකල්ගේ තමයි එදා මාලි පොළු ගලවන්නේ. ඊට පස්සේ 2012 දී රාජස්ථාන් රොයල්ස් කණ්ඩායමේ සිද්ධාර්ථ ත්‍රිවේදී මේ විදිහට හතර දෙනෙක්ගේ පොළු ගලවන්න සමත් වෙනවා. එදා සිද්ධාර්ථ ලකුණු 25කට කඩුලු හතරක් දවා ගනිද්දී ඒ කඩුලු හතරම ලැබෙන්නේ පන්දුව කඩුල්ලේ වැදිලා. විරාට් කොහලි, එබි ඩිවිලියස්, සෞරව් තිවාරි එක්ක ඩැනියල් රිටෝරි තමයි එදා පොළු ගලවන්නේ. ඉතින් ඔය විදිහට සිය ගණනක් තිබුණු IPL තරග අතරේ ක්‍රීඩකයන් දෙන්නෙක් විතරක් කළ වාර්තාවක තමයි මලික් තමන්ගේ නම ලියා ගන්න සමත් වෙන්නේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙන් ඔබට සුබ දවසක්.